යගම පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති මෙම ජන හමුවේදී එම පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. දැන් අද බස් දාලා අදිනව අපේ හාමුදුරුවනේ අනිත් පක්ෂ වලින් අපිට පේනවා. ජනතා විමුක්ති පෙරමුණ NPP කියලා ගහගෙන අද රට වටෙන් බැඳලා තමයි අද රැස්වීම කරන්නේ. 69 ලක්ෂක දැවැන්ත ජනබලයක් අපි ජනාධිපතිවරණයේදී අරන් ආවා. JR ජයවර්ධන මහත්තයා කිව්ව 3-2 බලය කාටත් ගන්න බෑ කිව්ව. ඒ උප්පු කරලා පෙන්නුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එහෙම නැත්නම් අපේ කඳවුර 2015 අපි අඩියක් පස්සට ගත්තා. ආණ්ඩුව කෙරුවා. ඒගොල්ලෝ පරීක්ෂණ පැවැත්තුවා. මේ තීන්දුව తీරන හැම එකක්ම ගත්තේ ද අනුර කුමාර දිසානායක. මේ කටයුතු කෙරුවා මිසක් රටේ මහ පොළොවට පිච්චි එක දෙයක් ඒගොල්ලෝ ආණ්ඩුව අරගෙන කෙරුවේ නෑ. අද උත්සාහ කරනවා ඒගොල්ලෝ කරනවා කියලා කියන්න. ඒ නිසා අපිට ආපස්සට හැරලා බලන්න යන්න ඕනේ නෑ. මම යෝජනා කරන්නේ 88-89 අපේ හාමුදුරනේ අපිට යන්න තියෙන්නේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන හොඳයි, මෛත්‍රීපාල සිරිසේන සුදුසුයි කියලා අනුර කුමාර දිසානායක මැතිවරණේ ජනාධිපතිවරණේ ඉල්ලන්නේ නැතුව අයින් වුණා. අයින් වෙලා අනියමින් යටින් යටින් ඒ ආණ්ඩුව හදන්න උදව් කරා. පහුවදාට අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහයි කියන එක හොඳටම දන්න පුද්ගලයා අනුර කුමාර දිසානායක. ඒ උදව් එදා කරා. ඒ උදව්ව කරලා ඒගොල්ලෝ අවුරුදු 5ක් මේ රට බංකොලොත් කරා මතක තියාගන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හම්බුනේ බංකොලොත් වෙච්ච රජයා. එහෙම නැත්තම් රටක් තුම දැවැන්ත වැඩ කටයුත්තක් කරලා රටේ මිනිස්සුත් ආරක්ෂා කරගෙන ආර්ථිකයත් ගොඩනගන්න වැඩ කටයුතු පටන් ගද්දිම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආණ්ඩුවේ අගමැතිකම ඉල්ලන්නේ. එක එක්කෙනා දාලා තරව කාර්යෝ දාලා උදා අපෙන් ගිය ගොඩක් අය එදා කිව්වේ රනිල් ආණ්ඩුවට අරගෙන ආර්ථිකය හදමු කියලා. ආර්ථිකය හැදුනේ නැහැ. අපේ බෙල්ල මිරිකුණා. පොලිස් බලතල ඉඩම් බලතල දෙන්නේ නැහැ කියන මේ ධාරාවේ 4 දෙනාගෙන් එකම එක්කෙනා අපේ කෙනානේ. ප්‍රතිපත්ති මාලාවන් 3ක් එකට තියලා දුපු 3 දෙනාම කියන්නේ 13 දෙනවා කියලා අරන් බලන්න. 13 දුන්න කියන්නේ උතුරේ පොලිසිය වෙන නිලැඳුමයි, දකුණේ එක නිලැඳුමයි, බස්නාහිර එක නිලැඳුමයි. ඒ නිසා රට බෙදෙන ප්‍රතිපත්තියට එකඟ නොවන එකම නායකයා මහින්ද මාත්‍යාගේ පුතා නාමල් රාජපක්ෂ. මහින්ද මාත්‍යා යුද්ධ කරගෙන යනකොට අම්මලා තාත්තලා කිව්වේ බඩපත්ත පිටපත්ත දැලෙනකන් ඉන්නම් කියලා. බෝධීන් වහන්සේලා ගාව වැඳගත් අපේ අම්මලා කිව්වේ දෙයියනේ බුදුනේ යුද්ධයට හයිය දෙන්න කියලා. එදා රනිල් මාත්‍යා යුද්ධ වෙනුවෙන් කටක් ඇරියේ නෑ. නිසා රටට ආදරේ මේ ධාරාවේ 4 දෙනාගෙන් මම දකින නායකයා නාමල් රාජපක්ෂ. එනිසා මට තියෙන එක ඡන්දයයි ඔබට තියෙන එක ඡන්දයයි. මට තියෙන ඡන්දෙ මම නාමල් රාජපක්ෂට දෙන්නේ, රනිල් වික්‍රමසිංහට දෙන්න බයයි. තාත්තා කොටින්ට ආයුධ දුන්න සජිත් ප්‍රේමදාසගේ පියා රණසිංහ ප්‍රේමදාස පුතා ඒකනකොලොත් මුට්ටිගේ පුතා බවට පත්. ඒ නිසා සජිත් ඒක කරයි කියලා බයයි. අම්බාරට ගිහිල්ලා 13 බලාත්මක කරනවයි කියලා කටින්ම කිව්පු අනුර කුමාර දිසානායකත් දැන් ඡන්දෙ ගන්න ඕන බලු වැඩක් කරන මගේ අම්මා. ඒ නිසා අනුර කුමාරට දෙන්න බයයි. ඔබේ ඉදතර ඡන්දය රටට මාතෘභූමියට ආදරය කරන ඔබගේ වටිනා ඡන්දය පුහු කතාවලට, ජඩ කතාවලට, වෛරය වපුරන කතාවලට අසුවන්නේ නැතුව කළ පුරුදු පළ පුරුදු බිමේ පැල කරපු සංකල්පයක් ගේන නාමල් රාජපක්ෂත් එක්ක එකතු වෙන්නේ කියන ඉල්ලීම කරමින්. හැබැයි අපි තීන්දුව කරන්න ඕනේ දේශපාලඥයන්ගේ ප්‍රශ්න විසඳනවද, තරුණයාගේ ප්‍රශ්න විසඳනවද? පැහැදිලිවම අපි හදන ප්‍රතිපත්තිය හදන්නේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව නියෝජනය කරන මේ මාතෘභූමියේ මහ පොළවේ පය ගහලා ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ විරකියා ප්‍රශ්නද විසඳුමක් මිසක් එක් එක් දේශපාලන අරමුණු තියන අයගේ ප්‍රශ්න වලට විසඳුම හොයන්න නෙවෙයි. ඒක අපි පැහැදිලිව කියන්නේ. අපි සටන් කර ඒකට ආයෝජකයෝ ගේනවට අපේ වෘත්තීය සමිති විරුද්ධ නැහැ. හැබැයි අමුයි අපේ රාජ්‍ය දේපොළ විකුණනවා ප්‍රතිපත්තියක් නැත්. ඒකට අපි විරුද්ධයි. අද මම දැක්ක ප්‍රතිපත්ති ප්‍රකාශන දැන් ඉතින් මේක ප්‍රතිපත්ති ප්‍රකාශයකවත් වෙනසක් මම දකින්නේ නැහැ. ඒ හැම එකේම බලේ බෙදීම ගැන කතා කරන්නේ. ඒ හැම එකේම රටට ගැළපෙන්නේ නැති සංස්කෘතියට ගැළපෙන්නේ නැති නීති අනුපනත් පිළිබඳව කතා කරන්නේ. ඒ තුනේම දේශීය ව්‍යාපාරිකයවත් දේශීය ව්‍යවසායකයවත් විශ්වාස කළ ගොඩනඟපු ප්‍රතිපත්ති නෙවෙයි. විදේශ රටක ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් ගොවියෙක් විශ්වාස කළ හදු ප්‍රතිපත්ති විදිහට අපි දකින්නේ. ඉතින් අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩපිළිවෙල අපේ ප්‍රතිපත්තියේ පැහැදිලි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහින්ද චින්තනයත් එක්ක කේන්ද්‍ර වෙලා ගොඩනැගිච්ච ප්‍රතිපත්තියක් අපිට තියෙනවා. ඉතින් අපිට තියෙන වක්කීම තමයි ඊළඟ අවුරුදු 5ට 10ට වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ. ඒ ප්‍රතිපත්ති ඇතුළේ අපි මොනවද කරන්නේ, කොහොමද කරන්නේ කියන කාරණේ පිළිබඳව මිලට ජනතාව දැනුවත් කරා. එහෙනම් අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල ඇතුලේ මේ රටට අහිතකර කිසිම නීතියක් හෝ පනතක් නැහැ කියන එකත්, මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙලක් නැහැ කියන එකත්, මේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ ඉඳන් ජනතාවගේ සුභසිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් තියෙනවා කියන එකත් අපි ඔබ තමුන් ආසන මතක් කරන්න. 21 වෙනිදාට ගිහිල්ලා පොහොට්ටුවට කතරේ ගහන මගේ ආදරේ අම්මා තාත්තට මම වගකීමකින් කියනවා. ඔබේ දරුවගේ වගේම මේ මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කරවන්න ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ප්‍රමුඛ පිහිටවන ආණ්ඩුව කටයුතු කරනවායි කියන එක ඔබ තමුන් ආසර මතක් කරමින් ඔබ සිළු දිනට ජය වේවා කියමින් සුබ අනාගතයක් පතමින් මානිනේ.